වේදිකාවේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වි සිල්වා සහෝදරයා. ඒ වගේම මේ කළුතර දිස්ත්‍රික්කයට නායකත්ව දෙන ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන නලින්ද ජයතිස්ස සහෝදරයා. ඒ වගේම මේ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන වැඩ කටයුතු කරන ගොඩනැගීම සඳහා විශාල වේසක් දරන දරගා නගරය නියෝජනය කරන අපේ සංසදීන් සහෝදරයා. ඒ වගේම ජාතික ජන බලවේගයේ බේරුවල ආසන විධායක සභාව නියෝජනය කරන අපේ රායිස් ඉස්මයිල් සහෝදරය. ඒ වගේම අපි දන්නවා මුස්ලිම් ජන ප්‍රජාව ඇතුළේ ප්‍රධානම ව්‍යාපාර නියෝජනය කරන විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර අපි කවුරුත් දන්නා එමරල්ඩ් ආයතනය, එමරල්ඩ් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දරන අපේ වික්‍රම මහත්තයා අපිත් එක්ක කාලයක් එකට වැඩ කරනවා. ව්‍යාපාරිකයන් එකතු කිරීම සඳහා විශාල වේසක් දරන ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික කමිටුව නියෝජනය කරනවා. ඒ වගේම කවුරුත් දන්නවා කඳුරේ ස්ටෝන් ආයතනයේ ඒ අධිපති ධූරය දරන ව්‍යාපාරික රුස්ලි මහතා, ඒ වගේම ව්‍යාපාරික ඉස්මායිල් මහතා, ව්‍යාපාරික එම් එස් සාලිම් මහතා, ලංකා ටයිල් අධිපති රිෆාන් හාරිස් මහතා, රිෆ් ගාමන්ට් අධිපතිතුමා ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් අද මේ වේදිකාවේ ඉන්නවා. ඒ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මේ ප්‍රදේශයේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීම සඳහා විශාල වේසක් දරන මුස්ලිම් සහෝදරවරු විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාගෙනු සහභාගී වෙන ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරයන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ලෑස්ති වෙලා ඉන්නේ මේ රට හරවන, මේ රට වෙනස් කරන අලුත් ආණ්ඩුවක් හදන්න. පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි ලංකා ඉතිහාසයේ ගොඩක් ආණ්ඩු පහුගිය කාලේ හැදුණා. ඒ ආණ්ඩු හැදුනේ එකිනෙකාට විරුද්ධව. 2005 ආණ්ඩුව හදනකොට ප්‍රධාන කතාබහ වෙන්නේ උතුරට විරුද්ධව. 2019 ආණ්ඩුව හදනකොට ප්‍රධාන කතාබහ වෙන්නේ දෙමළ ජනතාවට විරුද්ධව. 2019 ආණ්ඩුව හදනකොට කාට විරුද්ධද හදන්නේ? මුස්ලිම් ජනතාවට විරුද්ධව. මතකද? වඳ කොත්තු ගැන කතා කියලා, වඳ ඇඳුම් ගැන කතා කියලා, පාස්කු ප්‍රහාරය ඇති කරලා මුස්ලිම් ජනයා විශාල පීඩනයකට, විශාල සැකයකට පොදු ජනතාව ඇතුළේ ඇති කරලා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වෙනවා කියලා කියලා, සහ ගෝඨාභය දිනුවට පස්සේ පාර්ලිමේන්තුවල ඡන්ද ඉල්ලන වෙලාවේදී සාමාන්‍ය මේ කළුතර දිස්ත්‍රික්කයේ හැමදාමත් මුස්ලිම් අපේක්ෂකෙක් ඕනෑම ලැයිස්තුවක ඉන්නවා. හැබැයි ගිය 2020 මහ ඡන්දෙදී පොහොට්ටුවේ කළුතර මුස්ලිම් අපේක්ෂකෙක් හිටියේ නෑ. ඒ මොකද්ද? ඒ ආණ්ඩුව මුළුමනින්ම හැදුවේ මුස්ලිම් ජනයා කොන් කරපු, මුස්ලිම් ජනයා ඈත් කරපු ආණ්ඩුවක්. නිසා පහුගිය ඉතිහාසය අරන් බැලුවොත් අපේ රටේ ආණ්ඩුව ඇදලා තියෙන අනෙකට විරුද්ධව නේද? අනෙකාට විරුද්ධව. එහෙම ආණ්ඩුව හදලා වැඩක් තියෙනවද? ජාතිවාදී වපුරලා අනිත් ජන කණ්ඩායම් අතර සකේ ඇති කරලා, අනිත් ජන කණ්ඩායම් කෙරෙහි කෝපය වෛරය ඇති කරලා තමයි ආණ්ඩුව හැදුවේ. හැබැයි 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදාන් පස්සේ අපි හදන්න ඕන මොන වගේ ආණ්ඩුවක්ද? දැන් බැලුවොත් ජාතික ජන බලවේගය සිංහල ජන ප්‍රජාව ඇතුලේ බහුතරය අරන් ඉවරයි ආණ්ඩුව හදන්න පුළුවන්. හැබැයි අපිට ආණ්ඩුව කිව්ව වැඩක් නැහැ. සිංහල ජනතාව විතරක් විශ්වාස කරන, සිංහල ජනතාවගේ කැමැත්ත, සිංහල ජනතාවගේ විශ්වාසයේ ඡන්දයෙන් විතරක් පමණ ආණ්ඩුවකින් පළක් නැහැ. මොකද මේ රටේ ජාතික සමගිය හදන්න නම් සිංහල ජනයාගේ විශ්වාසයද, දෙමළ ජනයාගේ විශ්වාසයද,
මුස්ලිම් ජනයාගේ විශ්වාසයද වැඩි විශ්වාසයගත්තු ආණ්ඩුවක් තමයි ජාතික ජනබලවේගය හදන්න ඕනකම තිබෙන්නේ. ඇයි ඇයි අපේ රට ගොඩනගන්න නම් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර සමගිය ඇති කරන්න ඕන. අපේ මේ රට කඩාවැටෙන ප්‍රධාන හේතුවක් එක් එක් ජන කණ්ඩායම් අතර තිබෙන ගැටුම, විරසකය, සැකය, අවිශ්වාසය. මොකද අපේ රටේ මුළු දේශපාලනම ගැබ් වෙලා තියෙන්නේ ජාතිවාදී මත. ඍජුව හෝ වක්‍රව හෝ හැම වෙලාවෙම ඒගොල්ලෝ තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයේ කොටසක් බවට පත් කරගන්නවා ජාතිවාදී. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයිද? දැන් 2019 බලන්න ඕගොල්ලෝ, මහින්ද රාජපක්ෂලා 2015 පෙරදිලා මහජනයාගේ දේපල හොරකම් කර බව ඇතිතරම් ඔප්පු වෙලා, රටේ ආර්ථික වට්ටපු බව ඇතිතරම් ඔප්පු වෙලා, ලසන්ත ඝාතනය කරපු බව, ඒ වගේම කිට්නෝයා පහරගත්තු බව, කිට්නෝයාට පහර දීපු බව, ඒ වගේම එක්නලිගොඩ පැහැරගත්තු බව, මේ විදියට ඝාතන අපරාධ සිදු කරපු බව ජනතාව දැනගෙන හිටියා. ඒ ඔක්කොගේම ප්‍රතිඵල හැටියට 2015 රාජපක්ෂලා පරාද වුණා. ප්‍රජාතන්ත්‍රවාද විනාශ කරා, ජාතිවාදී ගැටුම් ඇති කරා, පුරවැසියන් ඝාතනය කරන්න පටන් ගත්තා, අනෙක් ජන කණ්ඩායම් අතර සැකය ඇති කරන්න පටන් ගත්තා. 2015 පෙරදුණා. නැවත 2015 පෙරදුණාට පස්සේ රාජපක්ෂලා නැගිටින්න, නැවත බලය ගන්න මොකද්ද ගෙනාපු මතය? කොහොමද බලය ගත්තේ? පියවරෙන් පියවර ජාතිවාදය උස්සන්න කරන්න පටන් ගත්තා. 2015 අගභාග වෙනකොට ලියන්න කියවෙන්න පටන් ගත්තා. වඳ කොත්තු තියෙනවා, මුස්ලිම් කඩවල වඳ කොත්තු විකුණනවා, ඒවා කාපුවාම සිංහල අම්මලා වඳ වෙනවා කියන පටන් ගත්තා. ඊට පස්සේ තව එක වර්ධනය කරා. වඳ ඇඳුම් තියෙනවා, මුස්ලිම් කඩවල රෙදි කඩවල වඳ ඇඳුම් විකුණනවා, එවෙන් දාම මුස්ලිම් ජනතාව නේද සිංහල ජනතාව වඳ කිරීම සඳහා සැලැස්මක ඉන්නවා, සිංහල අම්මලා වඳ වෙනවා කියලා කිව්වා. කිව්වේ නැද්ද? කිව්වා. ඊට පස්සේ පාස්කු පහරේ සිද්ධ වුණා. ඉතා පැහැදිලි වේක ආණ්ඩුවද ඒකාබද්ධව කළද කුමන්ත්‍රණය බව අද ඔප්පු වෙමින් තිබෙනවා. ඊට පස්සේ මොකක්ද වුනේ? වඳ දොස්තර කෙනෙක් ඉන්නවා කිව්වා, සිංහල අම්මලා නේද වඳ කරනවා කියලා කිව්වා. 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා. ජාතිවාදී උස්සන්න කරලා ප්‍රහාරය සිද්ධ වුණා. අප්‍රේල් මාසේ 25 වෙනිදා ගෝඨාභය කිව්වා, එයා ජනාධිපති ඡන්දයට තරඟ වදිනවා, මුස්ලිම් අන්තවාදය පරාද කරනවා. හරිනම් ගෝඨාභයගේ ජයග්‍රහණය තීන්දුවනේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා. ජයග්‍රහණ ප්‍රකාශ කරේ 2019 නොවැම්බර් වල. තීන්දුව ලිවිලා ඉවරයි. අර අනාතුණු රාජපක්ෂලා, පෙරදුණු රාජපක්ෂලා නැගිට්ටේ මොකෙන්ද? මොකෙන්ද නැගිට්ටේ? ජාතිවාදී. ජාතිවාදී නැගිට්ටේ. මේ ජාතිවාදී නැගිටිනකොට දකුණේ සිංහල ජාතිවාදී නැගිටිනකොට අනිත් පැතිවල මොකද වෙන්නේ? මුස්ලිම් ජාතිවාදී උස්සන්න වෙනවා. හකීම් මහත්තයා කියනවා නේද, නැගිනේරට ගිහිල්ලා කියනවා, අලුත්ගමට ගහලා, දිගනට ගහලා, දඹුල්ලේ පල්ලිය විනාශ කරලා මාර වැඩේ වෙලා තියෙන්නේ, පරණ දේවල් අමතක කරමු, මේ සැරේ හකීම්ගේ කට්ටිය යවමු. කිව්වේ නැද්ද? කිව්වේ නැද්ද? කිව්වා. ඒතකොට ඒ පැත්තේ ජාතිවාද උස්සන්න වෙනවා. හැබැයි හකීම්ගේ කට්ටිය ගියා පාර්ලිමේන්තුවට. ගිහිල්ලා මොකද වුනේ? 2020 ගෙනාම ගෝඨාභයගේ බලය වැඩි කරගන්න විශ්වවිද්‍යාල සංශෝධනය. මොකද වුනේ? හකීම් මහත්තයාර අනිත් මුස්ලිම් මන්ත්‍රීවරු ඔක්කොම ගෝඨාභයගේ බලය වැඩි කරගන්න පාර්ලිමේන්තුව අත ඉස්සුවා. ඉස්සු නැද්ද? ඉස්සුවනේ. මං ඉදා හිටියා පාර්ලිමේන්තුවේ. හාරිස් ඉන්නේ. හරිද? ඒ වගේ මන්ත්‍රීවරු මේ අතේ ගහගෙන විශ්ස එපා කියලා. බට් එක ඔබන විශ්ස වුණා කියලා. බලන්න ඒ කාලේ ඡායාරූප මොකද වෙන්නේ? ජාතිවාදය උස්සන්න කරනවා, ඒ පළාතෙන් ඡන්ද ගන්නවා. පාර්ලිමේන්තුවේ ලැබිලා මොකද කරන්නේ?
ආයගෝටාබගේ බලය වැඩි කරගන්න අත උස්සනවා. එනිසා අපේ රටේ දේශපාලන කොතන තියෙන්නේ? හැමදාමත් අපේ රටේ දේශපාලන තිබුණේ ජාතිවාදී මත. දකුණේ දේශපාලනේ සිංහල ජාතිවාදී මත, උතුරේ දේශපාලනේ දෙමළ ජාතිවාදී මත, නැගෙනහිර දේශපාලනේ මුස්ලිම් ජාතිවාදී මත. එනිසා අපේ රටේ පොදු ජනයාතර කවදාවත් ජාතිවාදී තිබුණේ නැහැ. හැමදාම මොකද කරන්නේ? දේශපාලන න්‍යාය පත්‍රයකට, දේශපාලන උවමනාවකට ජාතිවාදී වපුරනවා. වපුරුවේ නැද්ද? ඔය හැම සිදුවීම පිටිපස්සෙම ඉන්නේ කවුද? දේශපාලකයෝ. දේශපාලකයන්ට ඕන වෙනවා මොකද්ද? තමන්ගේ බලය තහවුරු කරගන්න, mantri උදුර ගන්න, ආණ්ඩු ගන්න. ඒගොල්ලෝ ජාතිවාදී වපුරුවා, දැනුත් වපුරනවා. හකීම් මහත්තයාවද මේ පැත්තට? තාමාවිනේ එයා මන් අහගෙන මේ දවසක කියනවා, මම පාර්ලිමේන්තුවේ කිව්වලු මුස්ලිම් අම්මලාගේ ගර්භාෂයෙන් ත්‍රස්තවාදීන් බිහි වෙනවා කියලා. හරිද? හකීම් මේක කියනකොට තිස්සත්තනායක කියනවා, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආපුවාම නුවර පෙරහැර නතර කරනවලු. චරිත හේරත් කුරුණෑගලද කියනවා, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආපුවාම ඇත්කඳ විහාරේ පෙරහැර නතර කරනවලු. මුස්ලිම් ජනතාවට කියනවා, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආපුවාම රැවුලව වඬ දෙන්නේ. මගෙන් ඇහුවක ත්‍රිකුණමල සහෝදරයෙක් කතා කරලා මෙහෙම කතාවක් කරනවා, ඇත්තද කියලා. මම කිව්වා මමත් වවලා ඉන්නේ කියලා. හරිද? තේරෙනවන් කියන එක. ඒකෙන් මොකද මේ කරන්නේ? අර අනේකාගේ සංස්කෘති, අනේකාගේ විශ්වාසයන්ට ප්‍රහාර එල්ල කරනවා කියලා ජාතික ජන බලවේගයේ පිළිබඳ අවලාද කතාවක් හදනවා. ඒකේ මොකද කරන්නේ මේ? ඒ ජාතිවාදය උස්සන්නේ. මුස්ලිම් ජනතාවට කියනවා, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මෙහෙම ආණ්ඩුවක් මුස්ලිම් අම්මගේ ගර්භාෂයෙන් ත්‍රස්තවාදී බිහි වෙනවා කියලා කියනවා, පස් වේල වඳින්න දෙන්නේ නැහැ කියලා කියනවා, රැවුල වවන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ජාතිවාදී නෙවෙයිද මේ උස්සන්නේ? ජාතිවාදී. මතක තියාගන්න, මම එදා පාර්ලිමේන්තුවේ කිව්ව හරි කතාවක්. මම කිව්වේ මොකක්ද දන්නවද? මේ අන්තවාදයේ ඇතුලේ තමයි ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ. සිංහල ජාතිවාදී අන්තවාදයේ ඇතුලේ තමයි සිංහල ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ. පොදු ජනයා ඇතුලේ නෙවෙයි, ජාතිවාදී ඇතුලේ. ඒගොල්ලෝ තමයි දිගනට ගහන්නේ, ඒගොල්ලෝ තමයි අලුත්ගමට ගහන්නේ. මොකද වෙන්නේ? සිංහල ජාතිවාදී ඇතුලේ ඒ ගර්භාෂය තමයි සිංහල ජාතිවාදී ඇති වෙන්නේ, ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ. මුස්ලිම් අන්තවාදයේ ජාතිවාදී ඇතුලේ තමයි මුස්ලිම් ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ. එහෙම නෙවෙයිද? පොදු ජනය ඇතුලේද? නෑ, පොදු ජනය ඇතුලේ නෙවෙයි, අන්තවාදීන් අතර, ජාතිවාදීන් අතර. අන්න ඒගොල්ලෝ තමයි මාවනල්ල බුදු පිළිමට ගහන්නේ, ඒගොල්ලෝ තමයි මරාගෙන මරන බෝම්බ පුපුරව ගන්නේ. පොදු ජනතාවද? නෑ. එහෙනම් ඒ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙන්නේ කොතනද? මුස්ලිම් ජාතිවාදී කියන ගර්භාෂයේ. උතුරේ ප්‍රචණ්ඩත්ව නිර්මාණය වෙන්නේ කොතනද? දෙමළ ජාතිවාදී කියන ගර්භාෂයේ. ඒක කිව්වම හකීම් කියනවා, මම කිව්වල මුස්ලිම් අම්මගේ ගර්භාෂය කියලා. එක වෙලාවක මම ටිකක් තවම කල්පනා කරනවා, මම කියපු සිංහල කතාව එතුමට තේරුන්නේ නැද්ද දන්නේ. එනිසා බලන් ඉන්නවා පියා, මේක නිවැරදි කරනකම් බලන් ඉන්නවා. ඒකයි මම අද මේ කිව්වේ, මේක අහයිනේ. මං කිව්ව කතාව තේරුම් ගන්න. හැබැයි මේගොල්ලෝ මොකද කරන්නේ මේ? ජාතිවාදය. අනිත් පක්ෂවලට එරෙහිව ජාතිවාදී කතා ගොතනවා. තිස්සත්තනායක පෙරහැර නතර කරනවා කියන්නේ මොකද්ද? සිංහල බෞද්ධ ජනතාවට රිද්දන ආණ්ඩුවක් අපේ ආණ්ඩුව කියලා කියන්න හදනවා. ජාතිවාදී. චරිත හේරත් කුරුණෑගලදී ඇත්කඳ විහාරේ පෙරහැර නතර කරනවා කියන්නේ මොකද්ද? ජාතිවාදය. අනේක රිද්දවනවා. එනිසා මතක තියාගන්න, මොන වේදිකාවේ මොන වර්ගයේ ජාතිවාදය ආවත් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව මේ ජාතිවාදය පරාජයට පත් කරන්න ඕනකම තියෙනවා. ඕන නැද්ද? පරාද කරන්න ඕන මේක. මතක තියාගන්න,
අපේ රටේ ජාතිවාදය අනෙකට රිද්දවන අනික ගැන සැකය හදන අනෙක ගැන වෛරය හදන අනෙක ගැන ක්‍රෝධය හදන කිසිදු වචනයක් හෝ ප්‍රකාශයක් නොකරන එකම වේදිකාව ජාතික ජනබලවේගී වේදිකාව විතරයි මතක තියාගන්න. හැබැයි සජබේ වේදිකාව මොකද්ද? අනෙකා කෙරෙහි වෛරය හදන මුස්ලිම් ජනතාව කෝප ගන්නනවා NPB මේමයි කියලා. සිංහල බෞද්ධ ජනතාව කෝප ගන්නනවා NPP මේමයි කියලා. අනෙකා කෙරෙහි වෛරය හදන, අනෙකා කෙරෙහි කෝපය හදන, අනෙකා කෙරෙහි ක්‍රෝධය හදන දේශපාලන හොඳද මේ රටට? නෑ, මේ රට මේ ව්‍යසනයට පත් උනේ වෛරය හදන, ක්‍රෝධය හදන, පලිගැනීම හදන දේශපාලනය. ඒ නිසා ජාතිවාදී කොතනද, වෛරය හදන්නේ හදන්නේ කොතනද, කෝපය වර්ධනය කරන්න හදන්නේ කොතනද? ඒ හැම තැනකම ඒ දේශපාලනය පරාද කරන්න උනා. මේ වෙලාවේ සජබ වේදිකාවේ මේ දිගාරින ජාතිවාදී ප්‍රකාශ පරාජයට පත් කළ යුතුමයි. මේ කවුද මේ වේදිකාවෙ ඉන්නේ? තමුන්නාසල්ට මතකයි බුදු බල සේනා කියලා ව්‍යාපාරය නේද ගොඩ නැගිලා. මට මතකයි මේ අලුත්ගමට ඇවිල්ලා නේද, මොකද්ද ගේම නම් ගේම මොකද්ද ප්‍රකාශ කර මතද දෙන්න පටන් ගන්න වගේ කතා කිව්වා. ඕක රැස්වීමක් තිබ්බ මහරගම. මහරගම වේදිකාවට නැගේ කවුද? තිලංග සුමතිපාල. මහරගම වේදිකාවට නැගේ කවුද? චම්පික රණවක. අද ඒ වේදිකාවෙ නැගපු චම්පික රණවක කොහෙද? සජිත්ගේ වේදිකාව. ඒ වේදිකාවට නැගපු තිලංග සුමතිපාල කොහෙද? සජිත්ගේ වේදිකාව. එදා ගෝඨාභයලට පාර හදන්න සිංහල බෞද්ධ ජාතිවාදී අවශ්‍යනකොට ඒ සිංහල බෞද්ධ ජාතිවාදී ඇතුලේ ඒවා කරපින්නගෙන වේදිකාවල ගියපු අය අද කොහෙද? සජබ වේදිකාව. හරිද? වඳ කොත්තු ගැන ලියනකොට, වඳ දොස්තරලා ගැන කතා කරනකොට නාලකොට ඒව කොහෙද හිටියේ? ගෝඨාභයගේ ඔඩොක්කුවේ, ගෝඨාභයගේ උපදේශක. මතක තියාගන්න, ගෝඨාභය ජනාධිපති වෙලා පත්කරා රාජ්‍ය නිලධාරීන් තෝරන කමිටුවක්. ඒ කමිටුවේ සභාපති නාලක්ගොඩ හේවා, ගෝඨාභයගේ කිට්ටුම කෙනා. තමුන්නාසල මතකයි 2018 අර දින 52කට ලංකා ඉතිහාසයේ කෙටි ආණ්ඩුවක් ඇදුනා. අගමැති වුණා කවුද? මහින්ද රාජපක්ෂ. ඒ අගමැති වෙන වෙලාව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පත් කරේ කවුද? නාලක්ගොඩ හේවා. අන්න ඒ වගේ රාජපක්ෂලගේ සමීපතම කෙනා කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුව හදනකොට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති. ආණ්ඩුව හැදුවට පස්සේ රාජ්‍ය නිලධාරීන් තෝරන, සංස්ථාවල සභාපති තෝරන, තනතුරු තෝරන කමිටුවේ සභාපති, රාජ්‍ය ඇමති නාලක්ගොඩ හේවා. ජාතිවාදී පෝෂණය කරපු, වර්ධනය කරපු අද කොහෙද? අද කොහෙද? සජබ වේදිකාවේ. මතක තියාගන්න, ඉතිහාසෙ කොයි හරි දවසක ජාතිවාදී වේදිකාවට නැගපු කිසිම කෙනෙක් ජාතික ජනබලවේගයේ වේදිකාවට නගින්න අපි ඉඩ දෙන්නේ නැහැ. හරිද? ඔය සමහර අය සජබේ තෝරාගත්තේ අන්තිමේට. එක්කෙනෙක් මන් දන්නෝ ඉස්සලම ගිහිල්ලා මොන බැසිල් රාජපක්ෂ. හරි ගියේනේ. ඊළඟ මොන රනිල් වික්‍රමසිංහ. හරි ගියේනේ. ඊළඟ අපිටත් එහෙම මෙම් පණිවිඩෙව්වා. හරි ගියේනේ. අන්තිමේට සජබේ, සජිත් බැරිම තැන. හරිද? හරිද? පළවෙනි තෝරා ගැනීම නෙවෙයි, අවසන් තෝරා ගැනීම. හරිද? ඒ නිසා මතක තබා ගන්න, මේ ජාතිවාදී දේශපාලන පරාජයට පත් කළ යුතුයි. ඒ නිසා අපි පළමු වතාවට හදමු සමගි ආණ්ඩුව, සමගි වෙලා ආණ්ඩුව, සමගි වෙලා. මෙතර කල් ආණ්ඩුව ඇදුවේ බෙදිලා. අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මුලපරමු ආණ්ඩුවක් හදන්න සමගි වෙලා. සිංහල ජනතාවද, දෙමළ ජනතාවද, මුස්ලිම් ජනතාවකද, බහුතරය සහිත සමගි වෙලා ආණ්ඩුවක් හදමු. ඒක තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. සමගි වෙලා ආණ්ඩුවක් හදපුවම එක ජනතාවක් ගැන විතරක් හිතන්න බෑ. බෙදිලා ආණ්ඩුවක් හදපුවම
දැන් 2019 ගෝඨාභය දිනන්නේ බෙදිලා 2020 පාර්ලිමේන්තුව හදන්නේ බෙදිලා ඊට පස්සාව කොවිඩ් වසංගතය අවට පස්සේ සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව කට්ටිය මිය ගියා හැබැයි හැදුවේ මුස්ලිම් ජනයාට රිය ආණ්ඩුව එහෙම හදනකොට මොකද උනේ මිය යන අය ආදාහනේ පමනක් කළ යුතුයි කිව්වා භූමි දාන කරපුවාම උල්පත්වල මේක ගලාගෙනෙනවා නේද වෛරස් පැතිරෙනවා කිව්වා කිව්වේ නැද්ද කිව්වා හැබැයි ලෝකෙ හැමතැනම භූමි දාන කරනවා ලංකාවේ විතරක් ආදාහනය කරනවා මුස්ලිම් ආගමික භක්තිකයන් දන්නවා එවැනි ආදාහනය කිරීම මිය ගියපු කෙනාට වඩා ජීවත් වීපු කෙනාට නේද ජීවත් වෙන කෙනාට ගෙන දෙන පාපය විශාලයි එහෙම නේද එහෙම නේද ජීවත් වෙන කෙනාට එයාට තමයි අමාරු හැබැයි මොකද කරේ ඒ කිසි හැඟීමක් මේ මිනිස්සුගේ තෙතමනයක් ගැන කල්පනා කරේ නෑ ඇයි ආණ්ඩුවේ හැදුවේ බෙදිලා ආණ්ඩුවේ හැදුවේ මුස්ලිම් ජනයාට එරෙහිව ඒ ජනතාවට එරෙහිව ආණ්ඩුවක් හැදුවා බෙදිලා ආණ්ඩුවක් හැදුවොත් ඔය වගේ වැඩ තමයි කරන්න වෙන්නේ ඇයි තමන් බලයට පත් කරපු ජන කණ්ඩායම සතුටු කරන්න ඕන ඒගොල්ලෝ ගැන විතරක් හිතන්න ඕන ඒගොල්ලෝ ගැන විතරක් කල්පනා කරලා තීන්දුව ගන්න ඕන ඒ නිසා තමයි අපි කියන්නේ අපි පළමුව වතාවට ආණ්ඩුවක් හදමු සමගි වෙලා එකතු වෙලා ඒ නිසා මම මෙතන මේ දර්ගා ප්‍රදේශේ ජීවත් වෙන මුස්ලිම් සහෝදරවරුන්ට විශාල වගකීමක් තියෙනවා ජාතික ජන බලවේගයට ශක්තිමත්ම ජනවරමක් අරන් දෙන්න මුස්ලිම් ජනතාවගේද බහුතරය විශ්වාසය දිනාගත්තා. හරිද? ඉතින් මේක දිහා බලපුවම අපිට පේනවා මේ දර්ග නගරේ අපි කීප සැරයක් රැස්වීම පවත්ලා තියෙනවා අර පාර අයිනි. මතකද? හැබැයි අද මේ පිට්ටනිය පිරෙන්න දහස් ගණන් සංඛ්‍යාත ජනතාව ඇවිල්ලා මේ කියාපාන්නේ එකතු වෙලා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජන බලවේගිට බලය දෙන්න සූදානම් බව තමයි මේ කියන්නේ. හරිද? ඊට පස්සේ අපි මේ රට හදන්න පටන් ගමු. පියවරෙන් පියවර. අපිට ගොඩක් වැඩ කරන්න තියෙනවා. ඉස්සරලම අපි සමගි වෙලා ආණ්ඩු හදමු. සමගි වෙලා ආණ්ඩු හදපුවාම සමගිය හදන්න තියෙන එක චුට්ටි දෙයක් කරන්න තියෙනවා. ඇයි? ආණ්ඩු හදන්නෙම සමගි වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ආණ්ඩු යටතේ රට සමගි වෙනවා. අපි භාෂාවේ අයිතිය සිංහල දෙමළ ભેදකින් තොරව හැම දිනාටම ආණ්ඩුවත් එක තමන්ගේ මව් භාෂාවෙන් කටයුතු කරන්න තියෙන අයිතිය අපි තහවුරු කරනවා. තමන් අදහන ආගම ඒක තමන්ගේ විශ්වාසය. තමන් අදහන ආගම අනුව කොන්වීමකට සැකයකට තුඩු දෙන්න බෑ. හැම කෙනාටම තමන් අදහන ආගම නිදහසේ සාමකාමීව ඇදහිමේ අයිතිය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සාතික කරනවා. සමගි වෙලා ආණ්ඩුවක් හැදුව සමගිය හදනවා. ඊට පස්සේ තමන්ගේ සංස්කෘතිය අනුව තමන් අඳින ඇඳුම තමන් පවත්වන උත්සවය ඒක රාමසාන්ද ඒක තයි පොංගල්ද ඒක වෙසක්ද ඒක නත්තල්ද වේදිකින් තොරව තමන්ගේ සංස්කෘතියේ ක්‍රියාකාරකම් තමන්ගේ සංස්කෘතිකමය අවස්ථා කිසිවකට බේදකින් තොරව සමරන්න වැඩ කරන්න සංස්කෘතිය අනුව කටයුතු කරන්න සාධාරණ අයිතිය තියෙන ආණ්ඩුවක් හදමු ඒක ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමගි වෙලා ආණ්ඩුවක් හදනවා ඊට පස්සේ මොකද කරන්නේ ලංකාවේ පළවෙනි වතාවට ජාතික සමගිය හදනවා මතක තියාගන්න සිංහල දෙමළ මුස්ලිම් දරුවෝ එකට සතුටු වෙන එකට සෙල්ලම් කරන එකට මිතුරුවන් හැටියට කටයුතු කරන එකම ක්‍රිකට් කණ්ඩායම සෙල්ලම් කරන අලුත් ශ්‍රී ලංකාවක් සමගියේ ශ්‍රී ලංකාවක් ජාතික ජන බලවේග ආණ්ඩුව හදනවා අපිට කවදාවත් ආණ්ඩු ගන්න හරි ආණ්ඩු කරන්න හරි අපි කවදාවත් ජාතිවාදයේ උපයෝගී කරගන්නේ නැහැ ආගමික අන්තවාදය අපි උපයෝගී කරගන්නේ නැහැ හැබැයි මේ මෙතකිට හැම පාලකයම ආණ්ඩු ගන්න ජාතිවාදයේ උපයෝගී කරගත්තා ආණ්ඩු පවත්ව ගන්න ජාතිවාදයේ උපයෝගී කරගත්තා ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුව කදමු ආණ්ඩුව ගන්න ජාතිවාදීන් තොරව සමගි වෙලා ආණ්ඩුව කරන්නේ සමගිය වෙනුවෙන් අන්න ආණ්ඩුව ඕනද ආණ්ඩුව එම ආණ්ඩුවක් අපි අදමු ඊළඟ වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර ආණ්ඩුවක් අපි අදමු
මේ රටේ ජනතාවට තිත්ත වෙලා තියෙන මේ දේශපාලන ඇති වෙලා තියෙන දේශපාලකයනවා මහජනක දීපල හොරකම් කරනවා මහජනක දීපල නාස්ති කරනවා මහජනක දීපල දූෂණය දෙනවා ඇති නැද්ද දැන් මේක නේද රාජිත් සේනරත්නලා අර මෝදර දීවර වරාය බදු දෙනකොට රජයේ ඇස්තමේන්තුව අවුරුද්දට ලක්ෂ 25යි දුන්නේ සොච්චම් මුදලකට නැව් ගන්නෙ මොන වගේද මේ වගේන් තමයි රෝහිත අබේගුණවර්ධනලා ධනෙ උපයාගත්ත මොනව කරලද මහජනයාගේ දීපල ඔයාලට මතක ඇතිනේ නයා කාපු කෙනා හරි මොකද වෙලා තියෙන්නේ මහජනයාගේ දීපල ජනතාව කොච්චර බලාපොරොත්තු තියන් ඉන්නවද අපේ රටේ දේශපාලන පැතිරලා තියෙන ආණ්ඩුව පුරා විහිදලා තියෙන මේ හොරකම නතර කරන්න ඕන මේ දූෂණය නතර කරන්න ඕන කියලා කවදා ඉඳන් කල්පනා කරනවද කවදා ඉඳන් ආණ්ඩුව හදනවද චන්ද්‍රිකාට ආණ්ඩුව දෙනව හොරකම් නතර කරන්න කියලා මෛත්‍රීට ආණ්ඩුව දෙනව හොරකම් නතර කරන්න කියලා රනිල්ට ආණ්ඩුව දෙනව හොරකම් නතර කරන්න කියලා ගෝඨාභයට ආණ්ඩුව දෙනව හොරකම් නතර කරන්න කියලා හැබැයි කවුරුවත් නතර කරේ නෑ මතකද තියන්න අපි ආණ්ඩුවක් හදමු ලංකාවේ ආණ්ඩුව දේශපාලක පුරා විහිදලා පැතිරලා තියෙන මේ හොරකම නාසිය දූෂණය නතර කරන ආණ්ඩුවක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න ඕනේ මේ ආණ්ඩුවක් හදන්න ඕනේ ඒ විතරක් ඒක විතරක් මදි මොකද වුණා පරණ හොරකම් කරපු අයට දඬුවම් දෙන හොරකම් කරපු දීපල පවර ගන්න ආණ්ඩුවක් මේක දැන් කී දෙනෙක් කිව්වද මෛත්‍රීපාල සිරිසේන 2015 කිව්වා එයා බලයට ඇවිල්ලා එයාපෝට් වහනවා කිව්ව මතකද රාජපක්ෂලා හිරේ දානවා කිව්වා අවුරුදු 3යි ගියේ ආවේ මහින්ද රාජපක්ෂලාට දඬුවම් දෙන්න අවුරුදු 3ක් ගියාට පස්සේ මහින්ද රාජපක්ෂලා අගමැතිකම දුන්නා හොඳ දඬුව මේක හරිද 2019 ආණ්ඩුව හැදුවේ මොකටද මහා බැංකුවට මහා මංකොල්ල කරපු රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙන්න අවුරුදු 2කමාරයි ගියේ මොකද වුනේ කොහොමද කියන්නේ අප්පා නේද හරිද වෙච්චිද රනිල්ට දඬුවම් දෙන්න ආණ්ඩුව හදනවා අවුරුදු 2කමාරක් ගිහිල්ලා රනිල්ට ජනාධිපතිකම දෙනවා මොන ආණ්ඩුද ඒගොල්ලෝ කවදාවත් හොරකම් නතර කරන්නේත් නැහැ වංචනිකට දඬුවම් දෙන්නේත් නැහැ අන්න ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි සාධක වශයෙන් අපි වැඩේ මේ රටේ ජනතාවට ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට ඇති වෙලා තියෙන මේ හොරකම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බෑ ඇමතියට ගාණක් දෙන්න ඕන ව්‍යාපාරය දියුණු කරන්න බෑ ඇමතියට කප්පම් දෙන්න ඕන මොන දේශපාලනයක්ද මේ ලංකාවට කිසි පිරිසිදු ආයෝජකෙක් ඉන්නේ නැහැ මේ කැත රෝහිතට පගා දෙන්න සුද්ධ වෙයිද මොකටද මොකටද එහෙම ඉන්නේ 1978 ඉඳන් 2022 වෙනකම් මේ අවුරුදු 44ටම විදේශී ආයෝජන ඍජු විදේශී ආයෝජන ආවේ ඩොලර් බිලියන 22යි අවුරුදු 44ටම සුද්ධ අඳුරනවා කිව්වා සුද්ධ දන්නවා කිව්වා විදේශ සබත්තා තියනවා කිව්වා හැබැයි ආයෝජනය ඇවිල්ලා තියෙන්නේ ඩොලර් බිලියන 22යි අවුරුදු 44ටම ගිය අවුරුද්ද විතරක් වියට්නාමයට ඩොලර් බිලියන 23යි වියට්නාමයට එක අවුරුද්දකට 23යි ලංකාවට අවුරුදු 44ටම 22යි ඇයි කිසි පිරිසිදු ආයෝජකෙක් නැහැ මතක තියාගන්න මේ කැත කුණු අමතියන්ට පගා ගෙවන්න ආයෝජකී ඉන්නේ එනිසා අපි එක සහතිකයක් දෙන්න මේ රට ඍජු විදේශ ආයෝජන ඕන තාක්ෂණය ගෙන්න ගන්න ඕන වෙළඳ පොළ හදා ගන්න ඕන ප්‍රාග්ධනිය ඕන එනිසා අපි ඍජු විදේශ ආයෝජන වලට කැඳවනවා අපි එළියෙත් කියන්නේ එක කතාවයි ඒගොල්ලෝ හම්බුනාමත් කියන්නේ අපිට ඕගොල්ලගෙන් ඇල් වතුර වීදුරුවක්වත් එපා ඕගොල්ලෝ ගේන ආයෝජනේ රටට හොඳද ඕගොල්ලෝ ගේන ආයෝජනේ ජනතාවට හොඳද ඔච්චරයි මනින්නේ හැබැයි රටට හොඳ ජනතාවට හොඳ කිසි ආයෝජනයක් එන්න දෙන්නේ නැහැ ඇමතියට පගා දෙන්නේ නැත්තම් ඔකයි වෙලා තියෙන්නේ අන්න එක නතර කරලා අපි විදේශ ආයෝජන
කැඳවන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි. දැන් මේ මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම ව්‍යාපාර වැඩි ප්‍රමාණයක් යෙදෙන ව්‍යාපාර ප්‍රධාන ආදාය මාර්ගෙ බඩපත් කරපු ජනපජාව. දැන් එතන සාකච්ඡාවක් හදනවා නේද වික්‍රම මහත්තයා? අපි ආපුවම ව්‍යාපාර කඩා වැටෙනවා. ව්‍යාපාර කරන්න දෙන්නේ මතක තියාගන්න. රටේ ධනය හදන්නේ කවුද? ආණ්ඩු ධනය හදන්නේ. කර්මාන්ත කරුවා අපි දැන් වික්‍රම මහත්තයා ෂර්ට් මවලා, ෂර්ට් මහලා, ඇඳුම් මහලා නේද ප්‍රධාන රෙදිපිලි කර්මාන්තයක් කරනවා. ඒකෙන් ආදායමක් ලබනවා. අන්නේ ආදායමෙන් ගාණක් ආණ්ඩුවට ගන්නවා. ආණ්ඩුව කරන්නේ මොකද්ද? එළිය හදන කර්මාන්ත කරුවගේ, එළිය හදන ව්‍යවසායකයා හම්බ කරන මුදලින් ආණ්ඩුව ගාණක් ගන්නවා භාණ්ඩාගාරයට බද්දක් ලෙස. ධනය උපද්දන්නේ ආණ්ඩුව. ධනය උපද්දන්නේ කර්මාන්ත කරුවා. ධනය උපද්දන්නේ ව්‍යවසායකයා. ධනය උපද්දන්නේ ව්‍යාපාරිකයා. ආණ්ඩුව මොකද කරන්නේ? ඒ උපදන ධනයෙන් බද්දක් ගාලා ගාණක් අරගෙන ආණ්ඩුව වියදම් කරනවා. ආණ්ඩුව ධනය උපදන්නේ ආණ්ඩුව කරන්නේ වියදම් කරන එක. එහෙනම් භාණ්ඩාගාරයට වැඩියෙන් සල්ලි එනනම් මොකද කරන්න ඕන? එළිය කර්මාන්ත වැඩියෙන් දියුණු වෙන්න ඕන. ව්‍යාපාරික තව තවත් ව්‍යාපාරවල යෙදෙන්න ඕන නේද? ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මෙතෙක් ගොඩනැගුණු කර්මාන්ත කරුවට, ව්‍යාපාරිකයට, ව්‍යවසායකයට සහාය දෙන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. සහාය දෙන ආණ්ඩුව එකක් අපේ කර්මාන්ත කරුවට ප්‍රාග්ධනය අවශ්‍යයි. අලුත් තරුණයෙකුට බිස්නස් එකක් පටන් ගන්න සල්ලි නෑ. අපි යෝජනා කළා තියෙනවා සංවර්ධන බැංකුවක්. දැන් සාමාන්‍යයෙන් බැංකුවෙන් ණයක් ගන්න සුදුසුකම් කීපයක් බලනවා. එකක් බැංකුවත් එක්ක හොඳ ගනුදෙනු කරුවෙක්ද, එහෙනම් ණයක් ගන්න පුළුවන්. හැබැයි අලුත් ව්‍යාපාරිකයෙක් එහෙම ගනුදෙනු කරලා නැහැ. එහෙම නැත්නම් ණයක් ගන්න බැංකුවට දේපලක් තියන්න උන. හැබැයි දේපලක් තියන්න එයා හම්බ කරලත් නැහැ. එහෙනම් එයාට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න සල්ලි නැහැ. අපි අලුත් සංවර්ධන බැංකුවක් පටන් ගන්නවා. සංවර්ධන බැංකුව පටන් අරගෙන මොකද කරන්නේ? තරුණයෙකුට තරුණියෙකුට පුළුවන් තමන් කරන ව්‍යාපාරය පිළිබඳ ව්‍යාපෘති වාර්තාවක් හදන්න. මම සූදානම් වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම කර්මාන්තයක් පටන් ගන්න. ඒකට මෙච්චර අමුද්‍රව්‍ය තියෙනවා, මෙච්චර ශ්‍රමයක් අවශ්‍යයි, මෙච්චර මාකට් එකක් තියෙනවා, මට අවුරුද්දෙන් මේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්, තව අවුරුද්දක් යනකොට මෙච්චර ආදායමක් එනවා. ව්‍යාපෘති වාර්තාව බලන ආණ්ඩුව හොඳ කමිටුවක් දාලා, කළමනාකරණ හැකියාව තියෙන, මාකට් එක ගැන දැනුම තියෙන කමිටුවක් දාලා අර තරුණයන ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා ව්‍යාපෘති වාර්තාව හොඳ නම් අන්න බැංකුවට ආණ්ඩුව ගැරන්ටියක් දෙනවා මෙයාට ණයක් දෙන්න ව්‍යාපෘති හොඳයි. එතකොට ආණ්ඩුව තමයි ගැරන්ටිය දෙන්නේ. එතකොට දේපලක් නැතුව හොඳ ගැනුම්කරුවෙක් වෙන්න නැතුව, ඒ කියන්නේ ගැනුම්කරුවෙක් බවට පත් වෙලත් නැතුව නේද, එයාට පුළුවන් බැංකුවෙන් ණය මුදලක් ගන්න. ඊට පස්සේ අපි අධීක්ෂණ නිලධාරියෙක් ඉන්නවා. අර ව්‍යාපෘතියට අනුව මෙයා මේක යොදවනවද කියලා බලනවා. හරි, මෙයා අමුද්‍රව්‍ය ගන්න මෙච්චර දානවා කිව්වා ගත්තද? මෙයා මැෂින් දාන්න මෙච්චර ගන්නවා ගත්තා කිව්වා ගත්තද? තේරෙනවද? බලලා මොකද කරන්නේ? අර කර්මාන්ත කරුවා අලුත්, අර තරුණයා අලුත් කර්මාන්ත කරුවෙක්, අලුත් ව්‍යවසායකෙක් හැටියට ගොඩනගනවා. ඇයි? එයා දියුණු වුණොත් රටේ ධනෙ වැඩි වෙනවා, රට පෝසත් වෙනවා, රට පෝසත් වුණොත් ආණ්ඩුව පෝසත් වෙනවා. ඇයි? ආණ්ඩුවට සල්ලි මේකට කරන්න ඕන. එතකොට ඊට පස්සේ අපි බලනවා. හැබැයි සමහර ශේස්ත්‍ර තියෙනවා අපිට අවශ්‍ය තාක්ෂණේ නේ. තාක්ෂණේ නැත්තම් මොකද කරන්න? අපි පිට රටින් ආයෝජන කැඳනවා ඒ පැත්තට. දැන් ඉන්දියාව බලන්න. ඉන්දියාවට මුල් කාලේ කාර් හදන තාක්ෂණ තිබුණේ, වාහන හදන තාක්ෂණ තිබුණේ. ඒගොල්ලෝ මොකද කරේ? ජපානයේ හොන්ඩා සමාගමට එන්න කිව්වා. එන්න කියලා ඉන්දියාවේ හීරෝ සමාගමත් එක්ක එකතු වුණා. එකතු වෙලා හීරෝ හොන්ඩා හැදුවා. දැන් ඔක්කොම බයිසිකල් වර්ග හදනවා. හදන්නේ ලංකාවේ තියෙන බයිසිකල් වලින් 90%කට වැඩි ප්‍රමාණයක් දැන් ඉන්දියානු බයිසිකල්. හැබැයි ඉස්සර ඉන්දියාවේ මෝටර් බයිකල් හැදුවේ, බයිසිකල් හැදුවේ නේ. ලේලන් සමාගමට එන්න කිව්වා. එන්න කියලා ඉන්දියාවේ අශෝක් එක්ක එකතු වෙන්න කිව්වා. එකතු වෙලා අශෝක් ලේලන් හැදුවා. දැන් මොකද වෙලා තියෙන්නේ?
ඉන්දියාව දැන් මෝටර රථ හදනවා, ලොරි හදනවා, බස් රථ හදනවා. හැබැයි ඉස්සර හැදුවේ ඒගොල්ල මොකද කරේ? අනිත් රටවල වලින් තාක්ෂණය ගෙනලා ගත්තා. අපිත් මොකද කරන්නේ? අපිට නැති තාක්ෂණය ගෙන්නා ගැනීම සඳහා අපි විදේශ ආයෝජන කැඳවුණා. තාක්ෂණය ඒ විතරක් නෙවෙයි, අපි පොඩි රටක් මිලියන 22ක් ඉන්නේ. මේ මිලියන 22කට භාණ්ඩ නිෂ්පාදනය කරලා වැඩක් නැහැ. මේකෙන් එළියට යන්න ඕන, එළියට යන්න ඕන. දැන් තමුන්වන්සලා දන්නෝ වාසනා බේකර්ස් නේද? ඔය කේක් හදන්න අපි දන්න විදියට චෙන්නායි වල බේකරියක් දාලා හොඳයි. හැබැයි ඒගොල්ලෝ හොයාගෙන යන්නේ ලංකාවේ ප්‍රධාන ලීබඩු විකුණන කෙනෙක්. අද චෙන්නායි වල ප්‍රධානම සිල්ලර මේ ලීබඩු විකුණන්නේ ලංකාවේ සමාගම දම්රු මත තියෙනවා. හැබැයි ඒවා ඒගොල්ලෝ හොයාගෙන ගියේ මොකද කරන්නේ? ආණ්ඩුව මැදිහත් වෙලා අලුත් වෙළඳපොළවල් හොයනවා. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපේ, අප්‍රිකානු කලාපේ දැන් ලොකු වෙළඳපොළක් හැදමින් තියෙනවා. දැන් අලුත් අය යනවා, වෙළඳ තානාපතිවරු යනවා, අලුත් කාර්යාල පටන් ගන්නවා, තරුණ 7 දෙනෙක් යවනවා හොයන්නේ මාකට් එක, හොයලා මේ ව්‍යාපාරික එකතු කරනවා. මෙන්න මේ රටවල් වලට මේ දේවල් යවන්න පුළුවන්, ඔයගොල්ලෝ පටන් ගන්න. ලංකාවෙන් එළිය මාකට් එකත් අපි අපේ කර්මාන්තකරුවට ව්‍යාපාරිකයට හොයලා දෙනවා. අපේ ප්‍රධාන ඉදිකිරීම් සමාගම් තියෙනවා. ඒ ඉදිකිරීම් සමාගම් වලට ආණ්ඩුව ගැරන්ටි එකක් දෙනවා නම් දැන් ඒගොල්ලන්ට ගන්න බෑ, ලොකු ගැරන්ටි එකක් තියන්නේ නැතු. හැබැයි රජය ගැරන්ටි එකක් දෙනවා නම් අපේ ඔය තියෙන ප්‍රධාන ඉදිකිරීම් සමාගම් වලට ඒ රටවල වල ගිලා පාරවල් හදන්න, ඒ රටවල වල ගිලා රේල් පාරවල් හදන්න, ඒ රටවල වල ගිලා පාලම් හදන්න කොන්ත්‍රාත් ගන්න පුළුවන්. ඉතින් අපේ ඉදිකිරීම් සමාගම් අපි ජාත්‍යන්තරයට ගෙනියනවා. අපේ එල්ටීඑල් කියලා සමාගමක් තියෙනවා. වෙන ප්‍රශ්න තියෙනවා ඒගොල්ලන් එක්ක. හැබැයි ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆෝමර් හදනවා. අද බංග්ලාදේශ විශාල ව්‍යාපෘතියක් ඒගොල්ලන්ට තියෙනවා. තව ලෝකෙට අපි ඒගොල්ලෝ ආණ්ඩුව මැදිහත්වලා ගෙනියනවා. සජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනවා. කර්මාන්තකරුවට, ව්‍යවසායකයට, ව්‍යාපාරිකයට සහය දීලා කර්මාන්තකරුවා තව තව කර්මාන්ත හදන, ව්‍යාපාරිකයා තව තව ව්‍යාපාර යෙදෙන, ලංකාව මදිනම් පිටරටත් ගෙනියන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, සහය දෙන ආණ්ඩුව කර්මාන්තකරුවා. කවදාවත් අපේ රටේ කර්මාන්තකරුවට ව්‍යාපාරිකයට මේගොල්ලෝ සහය දුන්නේ නැහැ. රෝහිතය බලන්නේ කීයක් හරි ගන්න කොහොමද කියලා. මේකයි මම දන්නවා. මේ ඉදිරියේ ඉන්නකොට ගාණක් ගන්න කතා කරනවා. පක්ෂ සමුළු වෙනකොට තව ගාණක් ගන්න කතා කරනවා. මෙහෙමයි මේ දේශපාලක ව්‍යාපාරිකය හිංසා කරන්නේ. අපි මේ වැඩේ කරන්නේ ව්‍යාපාරිකයට පහස් වන් දෙන සහය දෙන ආණ්ඩුවක් ජාතික ජන බලවේගය ආණ්ඩුව. ජාතිවාදී නැති, නීතියක් තියෙන, වංචා දූෂණ නැති, හොරකම් වලට දඬුවම් දෙන, රට හැදීම සඳහා ආර්ථික සැලැස්මක් තියෙන ආණ්ඩුවක් තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා හදන්නේ. ඒ නිසා මෙතෙක් හැදුණු ආණ්ඩුව වලට වඩා වෙනස්ම ආණ්ඩුව. මෙතෙක් ආණ්ඩුව හැදෙන්නේ ඒගොල්ලෝ හැදෙන්නේ. මෙතෙක් ආණ්ඩුව හැදෙන්නේ ඒගොල්ලෝ පෝසත් වෙන්න. පළවෙනි වතාවට ආණ්ඩුවක් හදනවා රට පෝසත් කරන, ජනතාව පෝසත් කරන ආණ්ඩුවක්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. එහෙනම් මොකද කරන්නේ? මේ වැඩේ අපි හැදෙන්න එන වැඩක් නම් අපි මේ වැඩේ කරගන්න ඕන. ඒ අපි හැදෙන්න ඉන්නේ. හැබැයි රට හදන්න නම් ඉන්නේ, ජනතාව පෝසත් කරන්න නම් ඉන්නේ. මොකද කරන්න ඕන? මේ වැඩේ කරන්න ජනතාවත් වැඩ කරන්න ඕන. ඒ නිසා මේ මාසේ වැඩ කරමු. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවන් ඉල්ලා සිටින විවිධ අවලාද අසත්‍ය තොරතුරු පතුරුමින් තිබෙනවා. ඒ කිසිවකට අහු වෙන්න එපා. අපි කවදාවත් ජාතිවාදයට වැටිච්ච නැති ව්‍යාපාරය. අපි කවදාවත් අපේ රටේ දේශපාලනයට ජාතිවාදී උපයෝග කරගත්තේ නැති දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. පළමු වතාවට මේ රට විනාශ කරන ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් එළඹෙන මාසෙ අපි හැමදෙනාම වැඩ කරමු, මාංශයමු, පෙරටෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති. හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.